Hi guys, I am going to go to the YouTube channel. මුලින්ම ටෑන්ක් සෙටප් එකක් හදන්න පටන් ගන්න පොඩ්ඩක් මට හිතුණා මේ ෆීල්ඩ් එකට ආවොත් හොඳයි කියලා මොකද ගොඩාක් ෆේමස් කැටගරි එකක් ගොඩාක් අය හදන නිසා මටත් ආසයි හිතුණා ඉතින් මම හිතුවා චන්න ටෑන්ක් සෙටප් එකක් හදන්න ඒ කියන්නේ ප්ලාන්ටඩ් ටෑන්ක් සෙටප් එකක් හදුවොත් හොඳයි කියලා ඉතින් ඒ නිසා මම මේ ෆීල්ඩ් එකට ආව ගොඩක් කොහොමද කියලා බලන්න ගොඩාක් අය එක්ස්පර්ට්ලා ඉන්නවා මම ඉතින් ඒගොල්ලන්ගේ අනුබිම අරගෙන ගොඩක් දේවල් ඉගෙනගෙන තමයි මේ වැඩේ පටන් ගත්තේ දිගටම මම හිතනවා කන්ටිනියු කරගෙන යන්න පුළුවන් වේවි කියලා එහෙනම් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න අපි යමු මම කොහොමද චන්න ටයිම් සරත් එක හැදුවේ කියලා බලන්න right guys අපි මේ ටැංක එකේ තමයි චන්න සරප් එක හදන්න යන්නේ හොඳට ඉඩ කඩ දෙන ලොකු ටැංක එකක් මේ ටැංක එක ගොඩක් මෙසි ලුක් එකක් තියෙන ඔයගලන්ට පේනවා අපි මේ ටැංක ඉක්මන් ටස් කරගමු එහෙනම් right guys අපි චන්න සෙටප් එක හදන්න යන ටෑන්ක් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයගලන්ට බලන්න පුළුවන් ටිකක් ලොකු ටෑන්ක් එකක් සාමාන්‍යයෙන් අපි චන්නල හදනකොට ගොඩක් ස්පේස් තියෙන ටෑන්ක් එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. මොකද ඔයගලන්ට හොඳට පීනන්න හොඳ ඒරියා එකක් තියෙන්න ඕන. ඉතින් ටෑන්ක් එකේ දිග පළල ගැන කිව්වොත් එහෙම දිග සාමාන්‍යයෙන් අඩි දෙකමාරක් විතර වෙනවා. සස සහ පළල සාමාන්‍යයෙන් අඩියේ ඇඟල් දෙකක් වගේ සයිස් තුනක් වෙන ටිකක් ලොකු ටෑන්ක් එකක්. ඒ වගේම මේක ගොඩක් පරණ ටෑන්ක් එකක් මට ඇත්තටම ෆ්‍රොන්ට් ග්ලාස් එකක් අලුතෙන් දාන්න හිතියට කරගන්න බැරි වුණා. ඔයගලන්ට පේනවා කැල්සියම් ටිකක් බැඳලා තියෙන්නේ. වතුර දැම්මට පස්සේ ඒක නොපෙනී යනවා. අපි එහෙනම් ඉක්මනට අපේ සෙටප් එක හදලා චන්නලට අලුත් ටෑන්ක් එකක් සෙටප් කරමු. රයිට් මම මේ සෙටප් එක ගොඩක්ම නැචරල් ලුක් එකක් කෙන විදිහට තමයි හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ප්ලාන්ස් වර්ග ගොඩක් කියලා ලෝ ටෙක් ප්ලාන්ස් වර්ග යූස් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් චන්න ටෑන්ක් සෙටප් කරනකොට සබ්ස්ට්‍රේට් එක ගොඩක් කලාට යූස් කරන්නේ නැහැ. සොයිල් බේස් සබ්ස්ට්‍රේට් එකක්. නමුත් මම ප්ලාන්ස් වර්ග ටිකක් ඉන්දන නිසා මේ ලාදි මම හිතනවා සොයිල් ටිකක් දාගත්තොත් හොඳයි කියලා. මොකද සාමාන්‍යයෙන් වැලිස් නේරියා ඊට පස්සේ ලුබිජියා වගේ ප්ලාන්ස් ටිකක් මම ඉන්දන බලාපොරොත්තු වෙනවා. මම ඒ නිසා DIY සොයිල් ටිකක් දාගන්න යන්නේ. අපි එහෙනම් DIY සොයිල් පොඩි ලේයර් එකක් දාගමු. මොකද ගොඩක් දැම්මොත් එහෙනම් pH එක වෙනස් වෙන පුළුවන් ඒ නිසා මම DIY soil පොඩි ලේ එකක් දාගන්න අපි ඉක්මනට දාගමු right guys ඔයගලන්ට දාපු soil layer එක පේනවා ඇති ඉතින් දැන් අපි soil layer එක මඩ වෙන්නේ නැතු වෙන්නේ ඊට උඩින් valley layer එකක් දාගන්න හදන්නේ අපි ඉක්මනට එහෙනම් valley layer එක දාගමු right යාළුවනේ අපි දැන් මේ සබ්ස්ට්‍රේට් ටික දාගෙන ඉවරයි දැන් තියෙන අපේ මේක හાર્ඩ්ස්කේප් එක හදාගන්න හાર્ඩ්ස්කේප් එක මම සිම්පල් හાર્ඩ්ස්කේප් එකක් හදන්න බලාපොරොත්තු වෙනවා මම හිතනවා ලස්සන හાર્ඩ්ස්කේප් එකක් අපිට හදාගන්න පුළුවන් වෙයි කියලා අපි එහෙනම් ඉක්මනට හાર્ඩ්ස්කේප් එක හදාගමු right guys මං හිතනවා ලස්සන සෙටප් එකක් හැදුණා කියලා. තා පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න ඕන සෙටප් එක අපි ඒක පස්සේ හදාගමු. right guys අපි සබ්ස්ට්‍රේට් එක හදාගෙන ඉවරයි hardscape එකත් අපි ලස්සනට හදාගත්තා. දැන් තියෙන්නේ අපිට මේකට වතුර ටික පුරව ගන්න. ඉතින් වතුර ටික පුරවන්න කලින් මම තීරණය කරා මේ drift wood එකට මේ hardscape එකට anubias ටිකක් attach කරොත් හොඳයි කියලා. ඉතින් මගේ ළඟ මෙන්න මේ වගේ anubias නැණ පැල තිබ්බා. ඔයගොල්ලන්ට මතකයි මේ වැටෙන කාඩ් එකෙන් ගිහලා බලන්න. මම anubias වලට වෙනම immerse setup එකක් හැදුවා. ඒකේ වර්ධනය වෙච්ච anubias තමයි මේ තියෙන්නේ. මේවා ටිකක් මම මේ drift wood එකේ හැමතැනම attach කරන්න හදන්නේ. අපි එහෙනම් ඒකත් ඉක්මනට attach කරගමු. right guys ඔන්න anubias ටික ඉඳලා ඉවරනාට පස්සේ ඔයගලන්ට මේ විදිහට තමයි අපි hardscape එක පේන්න තියෙන්නේ මම හිතනවා ලස්සන hardscape එකක් කියලා top view එක ඔයගලන්ට මේ විදිහට තමයි පේන්න තියෙන්නේ
सामान लोक पेल हर अब दें तीन इतर पेल टीका प्लांट करना इट खाली मम्म मेकट वतर पुरोगनो मुखद गुडा उस प्लांट्स वर्ग तीन वैली कैबोबाजी वगे प्लांट वर्ग वतर पुरोला इंदी अपीट गुडाक पासुई मुना अडस्टमेंट करना लेसी बलागन पुलवा अपीना एक मिनट दें मेकट वतर की पुरोगा राइट गाइस अभी वतुरा दें फील कर इवराई दें तीन आप पेलट की इंदगा पिकमेन ऐसा बैकग्राउंड सह इधर पास पेलट की इंदगा राइट गाइस अभी दें पेलट की इंदगा अभी मुल पिकमेन पेलिस इंदगा राइट अभी इक्म कैबोम इंदगा राइट अभी टैंक की वेड बहुत दूर टीवराई तब पेल वर्ग तुनक तीर इंदेगा इक मंटे लुडीजे रेपे तिंदगा राइट अभी इद्री पासी सजिटारे प्लांट इक मंटे इंदगा राइट अभी अंतिम प्लांट तिंदगा कुरा प्लांट वर्गे इधर दिन बायोटोप टैंक एक्वे लस्ट वील तीन अभी एक मैं क्रिप्ट तिंदगा राइट कैसे विद्युतमी फाइनल लुक अभी टैंक की दिन पुलवांगे मैं फिल्टे दिन सैट करें पान फिल्टे मेकेतर मम सती इधर टैंक की सैकल तीयन इक पार चंद माल धाने मिगता बेनिफिशियल बैक्टीरिया ग्रो इलाम दोसा अमोनिया हेम वेडी पुलवांगसा मैं आवम सती मार्क टैंक मेरे फिल्टे अन्न के सती अन्न दिन अभी सतिया गिट पस बलम अभी टैंक फाइनल लुक कोई बगे गीला इट पस अभी पुलवांग अभी चंद वेरइटी मिगट दागन इट खाली मैं क्लोजअप शॉट्स करना राइट गैस इधन सती पस टैंक नई पेन दीन बहुत दूर दें वतर कंडीशन मुझे मोटम अवेल तीन मैं इक वोट चेंज दुना दें अपे माल तिनाव मेकट दागे मैं अक्लीमेशन करदी नॉर्मल अक्लीमेशन अद करदी अभी माल तिनाव इक मंट दागम राइट गाइस अभी चंद से मेकट दागानदी थिंक हेमोम दाने चंद वेरइटी अर्थमी मंग दरगन वाले दी मम अद अभी टैंक दाने बलपुरुदी चंद और अलसा कोलखाने की माल वर्गे बेसीक स्टेप मैं पटांगना दी टैंक सेटअप थिंक मेन अभी चंद माल तिना पेन अभी अभी दें अक्लीमेट कर टैंक दाने अभी इक्मेंट अभी मैं टैंक दागम टीक फिर किन्नो सह पड़ी गेनो सत कि बहुत दूर मेगोलो पे आउट पे अभी मेगोलो एक मिनट दागम टैंक राइट मेन अपे चंद पे आएक मेगोलो ताम अक्लीमेशन विनगम इन्नी पेन वैती अभी बल मेगोल विलाव दीदा राइट गैस दें अपे आलू तिना नड़ी हतली अक्लीमेशन विला दी अब मैं तिना एक मिनट दागम टैंक राइट अभी आलू तिना दागन मेदी अट
මේ විදිහට තැලෙනුත් වහ ගන්නවා right අපි ආලෝ දෙන්න දැන් ටැංක් එකට හොඳට ඇඩොප්ට් වෙලා ඉන්නේ ඉතින් දැන් ඒකලෝ ටිකක් එලියට එනවා ඉතින් මම පොඩි කැමක් ඒකලන්ට දාන්න හදන්නේ දෙන්නව ටිකක් ඇග්‍රසිව් බලමු ඔයාලට පේනවද මෙතන ෆීමේල් එකක් කෙනා ඉන්නවා කලර්ස් එහෙම දැන් හොඳට ඇවිල්ලා තියෙන ටැංක් එක ටිකක් මෙසි ලුක් එකක් තියෙන පොඩි වෝටර් චේන්ජ් එකක් දෙන්න ඕනේ මේන්න අපි මේල් එකක් කෙනා එයා දැන් හොඳට ග්‍රෝ වෙලා තින්නේ ඔයාලට පේනවද කැම එක දෙනකොට යහම යා යනවා මාර ලස්සනයි හරි අපි එහෙනම් කොල්ලට කැම දෙමු කන්න පේනවා ඇති කොච්චර ඇග්‍රසිව්ද කියලා යා ෆීමේල් එක කෙනාටත් දෙන්න ඕනේ එනම් ෆීමේල් එක කෙනාට දෙමු ඊට කලින් මේල් එක කෙනා කයිද දන්නේ ඇවිල්ලා කියන්න බෑ ෆීමේල් එක කෙනා එයාට පේනවත් දන්නේ හරි හරියත් කෑවා මෙයා දැන් මේ මේගොල්ලෝ දෙන්නම කෑම වලට පුරුදු වෙලා තින්නේ ඒ කියන්නේ මුලින්ම මට ලයිව් ෆීඩ් තමයි ගොඩාක් දුරට කරන්න උනේ ඒකට පේනද රැටෙන කෑමත් කනවා මේල් එක කෙනා ගොඩ ලස්සනයි දැන් මෙයා මේ ටැංක් එකේ පොඩ චේන්ජ් එකක් දෙන්න ඕනේ මම මුලින්ම ඒ කියන්නේ මුලින්ම මේගොල්ලන්ව ටිකක් අර ලයිව් ෆීඩ් කළා තමයි පුරුදු කරේ මොකද මේගොල්ලෝ ගෙනාපු ගාම්ම ආටිෆිෂල් කැම් වලට පුරුදු නැහැ. ඉතින් ඒ නිසා මට ලයිව් ෆීඩ් කරන්න වුණා. පොඩි පොඩි මාළු ටිකක් ගෙනලා දැම්මා. ගොඩක් අය කැමති නැහැ. නමුත් කරන්න වුණා. මොකද මාළු කන්න නැතුව ගියා ගොඩක් දවසක්. ඒ නිසා ලයිව් ෆීඩ් කළා. පොඩ පොඩ තමයි මේගොල්ලන්ව gedara හදලා දෙන කැම් වලට ඔය පොඩි ගඟේ මාළුන්ට පොඩ පොඩ පුරුදු කරේ. ඒගොල්ලන්ට ගඟේ මාළු ඒ වගේම ඉස්සෝ කැලි වගේ දේවල් මන් දෙනවා. ඒ වගේම ඕ ෆීඩ් කරන්න එපා. අනිවාර්යෙන් මතක තියාගන්න. ස්නේක් ඉඩ්ල හදනකොට ඕ ෆීඩ් වුණොත් එීම මේගොල්ලන්ගේ බ්ලොටින් ඇවිල්ලා ඊට පස්සේ එක එක ප්‍රශ්න ගොඩක් එනවා ඕ ෆීඩ් කරොත් එීම එනිසා ගන්නට බැලන්ස් එකේ මේගොල්ලන්ගේ ඩයට් එක මැනේජ් කරන් යන්න ඕනේ. ඉතින් ওই විදිහට තමයි අපි කනයින්ගේ ටැංක් එක නැත්තම් ස්නේක් හෙඩ් ටැංක් එක සෙටප් කරේ. මම හිතනවා ගොඩක් ලස්සන වීඩියෝ එකක් වේවි ඇති කියලා. වීඩියෝස් නම් ගොඩක් ලොකෝට කොල්ටි නැහැ. මොකද මොබයිල් එකෙන් වීඩියෝ කරන්නේ. ඉතින් ඊට අපි ටිකක් ලොකු වැඩකට යමු. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් කරන්න පුළුවන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක අඩුපාඩු තියෙනවා නම් සහ ගොඩක් එක්ස්පර්ට්ලා ඉන්නවා. අමතාම ස්නේක් හෙඩ් ෆීල්ඩ් එකට බිගින කෙනෙක් කරන්න පුළුවන් මේ වීඩියෝ එක අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකට දාලා ඉදිරිපත් කරන්න. ඉතින් අදට මම මේ වීඩියෝ සමු ගන්නවා එහෙනම් හැමෝටම ජය වේවා තෙරුවන් සරණයි